ඇතිදෙයින් සෑහීමට පත් වූ නතර දිහා බලන් මරියතුමිය ජුසේතුමා උගන්නනවා තියෙන දේ කෙඳිරීම් විවාහද නැතුව පාවිච්චි කරන්න දෙකේ හත්වෙනි පදේ අපිට කියනවා ඇකුළු දුල් පුත්‍රයා වදා රෙදිවලින් නොතා නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය ඉතින් මේ දුෂ්කර මහලු කාලවල ජීවිතේ දිගින් දිගටම තියෙනවා පෞල් ජීවිතේ ගත්තම මොනතරම් අමාරු දුෂ්කර කාලවල අවස්ථාවන් තියෙනවද ඉතින් පුළුවන් ද අපිට කෙඳිරීම් විවාද නැතුව ඒ අවස්ථාවට තියෙන දේ පාවිච්චි කරන්න මට මගුල් ගෙදරට යන අලුත් සාරියක් කරන් දුන්නේ අපේ ළමයා දාන්න හොඳ පාසලක් නැහැ ගෑස් නැහැ මට උයන්න බෑ බබාට කිරි නැහැ පොල් නැහැ උයන්න මේ ජීවිත ගමනේ බොහෝ දුෂ්කරතාවයන් එක එක ආකාරයකට එක එක කාලවල වලට එනවා ඉතින් අපි නිකන් හරක් වගේ කෑකෝ ගහගෙන වාද විවාද කරන කෙඳිරීම් වලින් පලක් තියනවද උන්වහන්සේ දී ඇති දේ ප්‍රමාණවත් ආමේ දැන් මොසෙස් මූදායිනට එනකොට මූද දෙබෑ කරන්න වෙන මුකුත් තිබුණේ යගේ ඇත්තේ සරෑටිය දික් කරන්න කිව්වා මේ දුෂ්කර අමාරු වෙලාවලදී අපිට දීන දේ පාවිච්චි කරමු අපි මසුන් දෙකයි රොටි පහයි තියෙනවා කිව්වා ගෑවෙන්නත් මදි වුණාද උන්වහන්සේකට ආශිර්වාද කෙරුවා අතේ තියෙන දේ පාවිච්චි කරා මරියතුමියා ජුසේතුමාත් මේ උපදීදී කලබල වුණේ නැහැ उपदीनेसीम भौतिक देख आधार නත්තල ලෝක හාස්කමයි ආරම්භක නත්ත හාස්කමයි හාස්කමේ දෙවිඳුන් දැන් අපගේ හදවත්වල එතකොට අපිට පවතින නත්තල් තියෙන අවස්ථාව කොච්චර දුෂ්කර වුණත් හාස්කමේ දෙවිඳුන් අපේ හදවත්වල ඉන්න නිසා දුෂ්කර හැම අවස්ථාවකම අපි හාස්කමක් බවට පත් කරගන්න කෙදිරි විවාද නැතුව තියෙන දේ පාවිච්චි කරමු ලද දෙයින් සතුටු වීම සමග භක්තිවන්ත ජීවිතයේ මහත් ලාභයයි මුල් දේව ජනතාව ඉස්සෙල් ජනතාව කෙන්දිරියෙන් විවාද කරලා විඳ වේදනා ගැන මතක් වෙනකොට නේද ඒගොල්ලන්ට ඕන තරම් දේවල් තිබුණේ මේ වෙලාවේදී පාවිච්චි කරන්න හැබැයි ඒගොල්ලෝ එසේ නොකර තියෙන දේ පාවිච්චි නොකර සෑහීමකට පත් නොවි කෙන්දිරියෙන් විවාද තුලින් උඩා කවුල් කරගත්තා මිනත්තලේ අපේ ජීවිත මේ දුෂ්කර අමාරු අවස්ථාවල් වලදී අපිට තියෙන දෙයින් සෑහීමකටපත් වෙලා දෙවියන් වහන්සේට සතුට ගෙනෙන කාලයක් කරගන්නට වග බලාගනිමු. ජේසු පීටයි සුබ දවසක්.